And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලංකේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල දෙවින පුරා අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ඊයේ ප්‍රදේශ කිහිපයක ඇතු වූ නොසන්සුන්තාවයට සැකපිට 80කට ආසන පිරිසක් අත්අඩංගුවට අමිත් වීරසිංහ ඩෑන් ප්‍රීසත් සහ නාමල් කුමාරත් ඒ අතර රටේ පවතින තත්ත්වය හමුවේ සියලු දෙනාම ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දෙන ලෙස ත්‍රිනිකායික මහනහිමිවරු ඉල්ලති ඊයේ නොසන්සුන්තාවයට ප්‍රාදේශීය දේශපාලනඥයින් සම්බන්ධ බවට කාදිනල් හිමිපාණන්ගෙන් චෝදනා එනිසා මේ දේශපාලන නායකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා තමන්ගේ ගෝල බාලයන් පාලනය කරගන්නට කටයුතු කරන්න කියලා රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාස භංගයට අත්සන් තැබීම ඇරඹෙයි දැන් හිට අපේ කණ්ඩායම රැස්වීම තුළ එවිල් වන්ද පුළුල් ලෙස සාකච්ඡා කරලා අනිවාර්යයෙන්ම එකගින්න තමයි බලාපොරොත්තු අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳුරු නීතිය පනවා තිබෙනවා. ඒ පසුගිය දින දෙක තුළ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරී තත්වයන් තවදුරටත් පාලනය කිරීම අරමුණු කර ගනිමින්. මේ අතර මෙම දින කිහිපය තුළ කලහකාරී සහ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු සැකකරුවන් 80කට ආසන්න පිරිසක් මේ වන විටත් පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. වයඹපරාතේ ප්‍රදේශ කිහිපයක සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ ප්‍රදේශවල ආරක්ෂාව තර කර ප්‍රදේශ කිහිපයකම සිදු වූ නොසන්සුන්කාරී සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති බවයි. මිනුවන්ගොඩ සිදුවේ සිදුවීමට අදාළව ඊයේ රාත්‍රියේම සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගත්. ඉන් අනතුරුව අද තවත් සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 14 දෙනාම මිනුවන්ගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළා. මේ සැකකරුවන් ගරු අධිකරණයට ඉදිරිපත් කළේ හදිසි අවස්ථා රෙගුලාසිවල තිබෙන නීතිමය ප්‍රතිපාදන යටතේ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන ප්‍රකාරවයි. වයඹ පළාත තුල සිදුණු දේපල හානි සම්බන්ධයෙන් හා පහර දීම් ආදී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ඒ වගේම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇතුළත්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා වයඹ පළාත තුලට අදාළව සැකකරුවන් 60කට අධික ප්‍රමාණයක්. මේ සැකකරුවන් අතුරින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඍජුවම සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 9 දෙනෙක් මේ වන විට හෙට්ටිපොළ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඔවුන් මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ වගේම එම සැකකරුවන් 60 අතරින් තවත් සැකකරුවන් 10ක් මේ වන විට කුලියාපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා ඔවුන්වත් මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරලා තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා මගින් වෛරී සහගත ඒ වගේම මහජනතාව බියට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබුණු සැකකරුවන් 3 දෙනෙක්ව අද මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මොවුන් 3 දෙනාවත් මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙතර මිනුවන්ගොඩ නගරයේ නොසන්සුන් තත්ත්වයට ඇතැම් දේශපාලනඥයින් වගකී යුතු බවටද ප්‍රදේශයේ ආගමික නායකින්ගෙන් චෝදනා එල්ල වෙනවා. අද මේ ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමට ගිය නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතාටද මෙලෙස විරෝධයක් එල්ල වුණා. මේ අතර නොසන්සුන්කාරී සහ කලාකාරී ලෙස හැසිරුණු පුද්ගලින්ට එරෙහිව උපරිම බලය පාවිච්චි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඒ අනුව පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන වයඹ පළාතට අද සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ගම්පහ පොලිස් කොට්ටාංශයට අද රාත්‍රී 7 සිට හෙට උදෑසන 6 දක්වාත් අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතියත් පනවා තිබෙනවා.
दूषण विरोधी बलकाये मेहूम अध्यक्ष नामल कुमार महसोन बलकाये सभापति अमित वीरसिंह सह नवसिंहले जातिक संविधाने सभापति डैन प्रियसाद अद अत्तरंगोट गनुना ए प्रदेश किहिपेक सिदुवु नुसंसुन्कारी सिदुविन संबंधेन प्रश्न किरीम संधाय बिंगिरिये सिदुवु कलाकारी सिदुवीम वलट संबंध सेककरुवन हय देनेकु पेरेद अत्तरंगोट गन तिबुना ඊට තවත් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් අදාළ සැකකරුවන් 6 දෙනා හෙට්ටිපොළ පොලිසියට රැගෙන ගියා. ඒ අනුව හෙට්ටිපොළ නගරයේදීද ඊයේ පිරිසක් නුසන්සුන් ලෙස හැසිරී ඇති අතර ඒ අතර දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරද සිට තිබෙනවා. පසුව එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා සහ නාමල් කුමාර අතර මෙලෙස වචන හුවමාරුක්ද සිදු වුණා. මෙතර දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද වරකාපොළ පොලිසියට පැමිණියේ පැමිණිල්ලක් කිරීමට බව පවසමින් ඊයේ උදේ මම අපේ සභාපතිතුමා සහ තවත් දෙදෙනෙක් එක්ක ආරච්චි කට්ටුව ප්‍රදේශයට යනවා අපේ අවශ්‍යතාවයකට හෙට්ටිපොළ පොලිසිය ඉදිරිපිට පිරිසක් එකතු වෙලා ඉන්නකොට බැලලා අපි දෙන්නා එතනට යනවා ගියාට පස්සේ මිනිස්සු අපි වට කරගන්නවා මං ඇහුවා මොකද්ද ප්‍රශ්නේ ඒගොල්ලෝගේ පිරිසක් අත්අඩංගුවට අරගෙන තිනවා මේ අය නිදහස් කරේ නැත්නම් අපි ගහනවා මං කිව්වා කලබල වෙන්නවා පොඩ්ඩක් ඔයිසි මහත්තයාගෙන් ඒක නැහුවම කිව්වා මේක ඇප ගන්න පුළුවන් වෙයි කියන කතාව කිව්වා මම එළියට එනකොට මිනිස්සු මගේ වටේ වට කරගත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එතනට ගහන තත්ත්වෙට වගේ කතා කරේ මට එහිදී නාමල් කුමාර අත්අඩංගුවට තිබුණේ බිංගිරිය ප්‍රදේශයේ ඇති වූ නසන්සුන්කාරී තත්ත්වයට ප්‍රශ්න කිරීම සඳහායි බිංගිරිය පොලිසියට ඇත තිබූ ප්‍රශ්නයක් පිටිපොළ පොලිසියට ගෙනීම තුළ තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ මේ සියලු දේවල් වලට සම්බන්ධයි විශාල පිරිසක් පිටින් ඇවිල්ලා හිටියා ඒ සියලු දෙනාත් එක තමයි මේ ප්‍රශ්න ගන්නවක් ඇති වුනේ කෙසේ වෙතත් අපිට හැකියාව දුනා කොහොම හරි මේක බේරගන්න සියලු දෙනාට තරණයන්ට මම කියන්නේ කරුණා කරලා මේ ප්‍රියාදාමිට සම්බන්ධයෙන් හොඳින් ඔළුව කල්පනා කරලා වැඩ කරන්න පොලිසිය වැඩ කරන්නේ නැත්නම් අපි ඒකට අවශ්‍ය කරන පියවර ආණ්ඩුවක් විදිහට කතා කරලා බල කිරීම අපි කරමු කරුණා කරලා මුස්ලිම් නායකයොත් අනිකුත් මෞලවීතුමාලත් ඒ වගේ මුස්ලිම් කටයුතු අමාත්‍යංශයත් මේ වෙලාවේදී වහාම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ඕනේ කියලා අපි විශ්වාසයි මෙතර මහසෝන් බලකායේ සභාපති අමිත් වීරසිංහ දාද තෙල් දිනියේදී අත්අඩංගුවට ගත්තා. අමිත් වීරසිංහ අත්අඩංගුවට ගත්ත කාරණය සම්බන්ධව ගෙදර අයව දැනුවත් කරලත් නැහැ. එතකොට අපි අහලා තියෙනවා පොලිසියෙන් යම්කිසි අත්අඩංගුවට ගැනීමක් කරනවා නම් ඒ කරනකොට අත්අඩංගුවට ගන්න පුද්ගලයාට අයිතියක් තියෙනවා මාව අත්අඩංගුවට ගන්නේ කුමන සිද්ධියක් සම්බන්ධවද කියන කාරණය දැනගන්න. නමුත් මේ අවස්ථාවේ ඒ මානව හිමිකම් කඩවීමක් අමිත් වීරසිංහට සිද්ධ වෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු නවසිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණියා. ඒ පොලිසිය කළ දැනුම් දීමකට අනුවයි. මගේ දරුවා මොකද්ද කරපු වරද කියලා තමයි මම ආන්නේ. මං ආන්නේ මගේ පුතා රට ජාති වෙනින් කතා කරලා මේ වගේ දඩුවමක් කීපාරක් ඉරේ ගිය දරුවෙක්ද කියලා මං ආන්නේ. අපි වැරදි කරලා නැහැ. මේ බාර වෙන්නේ කොතනකවත් කාටවත් වැරද්දක් කරලා නැහැ මම. කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණි ඩෑන් ප්‍රියසාද් පසුව අත්අඩංගුවට ගැනුණා. ජාතික තව්හිද් ජමාත් ඇතුළු අන්තවාදී සංවිධාන තුනක් මෙරට තුල තහනම් කිරීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධකම් ඇති ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ඇතුළු සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේ පසුගිය අප්‍රේල් 27 වෙනිදා. ඒ අනුව ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් ඇතුළු සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාව තුල තහනම් කෙරුණා. ඊට අදාළ ගැසට් පත්‍රයේ රාත්‍රියේ නිකුත් කරනු අතර එහි සඳහන් වුණේ ජාතික තව්හිද් ජමාත් ජමතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සහ විල්ලයත් අස් සෛලානි යන සංවිධාන තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහජන ආරක්ෂක ආඥාපනතේ බලතල ප්‍රකාරව කටයුතු කළ බවයි. මේ අතර ජාතික සංඝ සම්මේලනයේ අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිලක් ඉදිරිපත් කළා. මේ වගේ මහා විනාශයක් වුණේ මේ අය රටේ ආරක්ෂාව ගැන නොතකා කටයුතු කරපු නිසා කියන බව අපට පැහැදිලිව පේනවා. මේ හැම දෙයකට ප්‍රධාන වගකී යුත්තන් මේ රටේ අග්‍රාමාත්‍යවරයා. ඒ නිසා මේ එතුමා වහම අත්අඩංගුවට ගන්නා ලෙස අද අපි පොලිස් මූලස්ථානයට පැමිණිලක් කිරීමට මේ පැමිණි. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු නීතිය අතර ගන්න යන්නේ නැහැ. අද දැන් අදට මේක සිද්ධ වෙලා සති 3ක් වෙනවා. අද තමයි මේ ආණ්ඩුවට පුළුවන් වෙලා තින්නේ මේ ගැසට් නිවේදනය නිකුත් කරගන්න. ඒ නිසා ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය කොච්චරද කියලා පේනවා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිවගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවසනවා.
ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේදී සාකච්ඡාවකට එක් වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී රටේ පවතින තත්ත්වයේ ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් අත්සන් තැබුවා. දැනට විශ්වාස භංග යෝජනාවට ඇතුළත් කර ඇති චෝදනා 10 තවදුරටත් සමාලෝචනය කිරීමට නියමිතයි. සාකච්ඡාවෙන් අනුතුරුව පිටතට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාව පිළිබඳ මෙන්ම සාකච්ඡා වූ කරුණු පිළිබඳ මාධ්‍ය වේදීන් මෙලෙස ප්‍රශ්න කර සිටියා. සාකච්ඡා මේ රටේ ඇති වෙලා තියෙන දවයන්ත අර්බුදය තුළ ජනතාවගේ ජීවිත දේපොළ ආරක්ෂා කරලා මේ රට යුද පිටියක් බවට පත් කරලා දේශපාලනේ ඡන්දකල් දැමීම සඳහා රටට විදේශ හමුදා කැඳවන්න දරන උත්සාහය පරාජය කරන්න ඕනේ කියලා තමයි අපි හිතන්නේ. මොකද අද විශ්වාස භංගේ දේනවාද? දැන් හෙට අපේ කණ්ඩායම රැස්වීම තුළ ඒ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරලා අනිවාර්යයෙන්ම එකගින්ට තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒකාබද්ධ විපක්ෂයේ මෙච්චර පිරිසක් ඉද්දී ඇයි රතන හිමියන්ම මේ විශ්වාස රතන හිමියන්ට අපි කිව්වා අපිත් එක්ක අත්සන් කරන්න. උන්වහන්සේ අත්සන් කරා. උන්වහන්සේගෙන් ඇහුවා ජනමාධ්‍ය දැන් මේක ගේනවද කියලා. උන්වහන්සේ කිව්වා ඔව් අපි අත්සන් කළා ගේනවා කියලා. නැතු උන්වහන්සේ මූලික වෙලා මේක කරනවා නෙමෙයි. දැන් ඊයේ කියලා තුන විමානී රවස මහත්තයා උදේ ගම්බන්තුල මහත්තයා අලුත් ආණ්ඩුවක් හැදුවා. සත් බදුරින් වැනි දේශපාලඥයෝ ගන්න නැහැ කියලා. මම නම් කියන්නේ දූෂණයට හා මේ රටේ මහජන සම්පත් කොල්ලකෑමට සම්බන්ධ වූ කිසි කෙනෙක් අපි හදන ආණ්ඩුවක කොටස්කාරයෙක් වෙන්නේ නැහැ. ඔබතුමාලා කොහොමද දැන් ඉදිරියට කටයුතු කරන්නේ? පළවෙනිම කාරණේ තමයි රට සංසුන් කරගන්න එක. පාස්කුවිරිදා සිද්ධියට වගකීතු අය සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වෙන මන්දගාමී වැඩපිළිවෙල. ආණ්ඩුව ක්‍රියාකරන්නේ නැහැ කියන මතය ජනතාව තුළ තියෙනවා. ඒ නිසා තමයි ජනතාව තමන්ගේ අතට නීතිය ගන්න උත්සාහ කරන්නේ. මේ ආණ්ඩුවට පැහැදිලි මේක තත්ත්වය කළමනාකරණය කරන්න බැහැ කියන එක ඔප්පු කළ අවසානයි. මේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන විතරයි. ඒක දැඩි ලෙස විචාරණ ලක් වෙනවා. මේක සිංහල බෞද්ධ රටක්. ඒක එතුමන්ට කියාගන්න බැරි නම් ඒක මාතර ජනතාව ඊළඟ මැතිවරණයේදී එතුම සම්බන්ධයෙන් තීන්දුවක් ගනී. කාඩිනල්තුමාගෙන් අහගන්න කියන්නේ. හරි විශේෂම කාඩිනල්තුමා සියලු දයක් ගැනම වාක්‍යයකින් දෙකකින් මේක කිව්වා. මම හිතන්නේ උන්වහන්සේ එවැනි දේශපාලඥයන හොඳ ආදර්ශයක්. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීම රටේ ජනතාවගේ පරම යුතුකම බව ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේ සඳහන් කරනවා. මාධ්‍යවත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ අවධාරණය කරන්නේ බුදුන් වහන්සේගේ උතුම් තෙමගුල යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය සැමරීම උදෙසා සාමකාමී පරිසරයක් ඇති කර ගැනීමට ජනතාව එක්ව සමගියෙන් කටයුතු කළ යුතු බවයි. ත්‍රිනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනය මගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව එදිනදා කටයුතු වල නිරත වීම වැදගත් බවයි. සියලු වාර්ගික හා ආගමික සමගිය සමාදානීය තහවුරු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පාලකින්ගේ බලවත් වගකීමක් බව එම නිවේදනයේ සඳහන්. උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ අයහපත් වාතාවරණයක් පවතින වකවානුවකදී වගකිවිය යුතු ඇමතිවරයෙකු විසින් ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ වැනි ප්‍රකාශ සිදු කිරීම පවා ඇවිලින ගින්නට පිදුරු දැමීමක් වැනි දෙයක් බවයි. එසේම විඳිතීන්ගේ සිත් සතන් නිවා සනසුණු වෙනුවට අදුර්දර්ශීව ක්‍රියා කරන බවක් දක්නට ලැබෙන බවත් නිසි වේලාවට නිසි ආකාරයට කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත නැවත නිලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කනගාටුවට කරුණක් බවත් ත්‍රිනිකායක මහනාහිමිවරුන් පවසනවා. මෙම අවස්ථාවේදී ආරක්ෂක අංශයන්ට මැදිහත්ව රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම කාගේත් පරම යුතුකමක් බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා. අදාළ නිවේදනය මගින් ත්‍රිනිකායක මහනාහිමිවරුන් පවසන්නේ බුදුන් වහන්සේගේ තෙමගුල යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය සදහන් සිතින් සැමරීම සඳහා සාමකාමී පරිසරයක් ඇතිකර ගැනීමට ලක්වැසි ජනතාව එක්ව සමගියෙන් කටයුතු කොට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමට සහයෝගය දීම සුදුසු බවයි. මේ අතර රටේ පවතින තත්ත්වය සමතේකට පත් කිරීම සඳහා රජයේ කඩිනම් පියවර ගත යුතු බව මල්වතු අස්කිරි අනුනාහිමි වරුන්ද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් අද සඳහන් කළා. කාලාන්තරයක් තිස්සේ සමාජය තුළ වර්ධනය වෙමින් පැවති අන්තවාදී ක්‍රියාදාමයක ප්‍රතිඵලයකට පසුගිය දිනක අපට මුහුණ පෑමට සිදු වුණා. මේ අවස්ථාවේදී රජය ඊට හේතු මොනවාද කියා විනිශ්චය කළ යුතුයි. නමුත් රජයේ ඇතැම් ප්‍රබල ඇමතිවරුන් පවා මේ අවස්ථාවේදී කරන වගකීම් රහිත ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ ප්‍රශ්නය පිළිබඳව පුළුල් අවබෝධයකින් තොරව ඔවුන් කටයුතු කරන බවයි. වර්තමානයේ තුළ මේ ගැටලුව බුද්ධිමත්ව විසඳා ගන්න නොහැකි වුණොත් මහා විනාශයක් අනාගත සිදුවීම කිසිසේත් වළක්වා ගත නොහැකි බව අපි ප්‍රකාශ කරලා යුතුව තිබෙනවා. අවසානයේ මේ බෞද්ධ රටට අත්වන්නේ වියට්නාමය, මාලදිවයින, පාකිස්තානය, ඉන්දුනීසියාව ආදී බෞද්ධ රටවලට අත්වුණු
ඉරනම බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා බෞද්ධ රටක් නොවන බව සමහර ඇමතිවරුන් කරන ප්‍රකාශ වලින් පවා පැහැදිලිව පෙනෙන්නේ රට තවත් ගිනි ගැනීමකට කුල් දීමක් කරන බවයි මේ තත්ත්වය විසඳීමට රජයේ වහා පීවර නොගත් නිසා ඇතැම් තැන්වල අනවශ්‍ය ගැටුම් ඇති වී තිබෙන බව පෙනී යනවා රට යලිත් අඳුරු අගාධයකට ඇද දමන මෙවන් ක්‍රියා තුලින් වාසි ලබන්නේ අන්තවාදී ත්‍රස්තවාදීන් බව කවුරුත් අවබෝධ කරගත යුතුයි අපේ පාලකයන් එක එක අදහස් එක එක විත සිදු කරන බව අපට පෙනී යනවා. එහෙම නෙමෙයි විය යුත්තේ කවුරු එකට සාකච්ඡා කරලා සමගියෙන් යුක්තව කිසියම් තීරණයකට එන්න ඕනේ. ඒ තීරණය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ අපේ ජනතාවට නීති අතර ගන්නට ඉඩ දෙන්න එපා. ඒ අයට නීති අතර ගන්න සිදු වෙන්නේ අපේ පාලක තුමන්ලාගේ වැරදි නිසා. ඒ අය හරියට ගත යුතු තීරණ ගන්නේ නැහැ. දරුවෙකුට ටොක්කක් අනි ඕනේ වෙලාවේ ඩොක්කානි නැතුව ඔළුවට ගන්න. එහෙම වුණාම ඒ දරුව හැදෙන්නේ නැහැ. අපි එක එක කා කොටාගෙන කටයුතු කළ මේ රට විනාශයි. රට තුල හටගෙන ඇති ගැටුම් වලට ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවට අගරදගුරු අති උතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා. කොළඹ අගරදගුරු දිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. මේ මාධ්‍ය හමුවට අතිපූජ්‍ය ඉත්තෑපාණේ ධම්මාලංකාරණා හිමියන්ද එක් වුණා. සතියක් හමාරක් කියන ජනතාව බොහොම ශබ්දව හිටියා හිතා ගන්නවත් බෑ අපිට ඒ තත්සේ දැන් මේ දින කීපයක ඉඳලා දැන් ඊයේ ප්‍රදේශ ගණනාවක යම් යම් කලබල ඇති වෙලා තියෙනවා එහෙමනම් මේවා යටින් වෙන පිරිසක් ඉන්නවා දැන් අවදේශ පාලන ප්‍රයෝජන පෞද්ගලික ප්‍රයෝජන මුල් කරගෙන සමහර විට ජනතාව මේවා එයින් සිදුවෙන්නේ ඉතාමත් අවාසනාවන්ත ප්‍රතිඵල හරියාකාර මේ ප්‍රශ්න තීරුම් ගන්නට බැරි අයට මේ මත්පැන් පොවලා ඒ අයව මේ වැඩවලට සම්බන්ධ කරවන්නට කටයුතු කරන සමහර අය ඉන්නවා කියලා දැන් අපිට පෙනීගෙන යනවා. මේ සමහර අය අතර විවිධ දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය මට්ටම්වල නායකයෝ ඉන්නවා කියලා අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ දේශපාලන නායකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා තමන්ගේ ගෝල බාලයන් පාලනය කරගන්නට කටයුතු කරන්න කියලා. එක එක්කෙනා කියන කරන දේවල් වලට ඇවිස්සීලා සාමය කඩකිරීමේ ක්‍රියාදාමයන්ට යන්නේ නැතුව කටයුතු කරන්න කියලා මම විශේෂයෙන්ම සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. ඉස්ලාමීය ජනතාවගේ දෙව්මැදුරු වලට කඩසාප්පු වලට පහර දීලා ඒක විරෝධාරකමක් හැටියට සලකන එකෙන් වැළකී සිටින්න. විරෝධාරකම කියන්නේ තවත් කෙනෙකුට පහර දීම නෙමෙයි. තමන්ගේ ආත්මార్థකාමීත්වයයි උද්දච්චකමයි ජය ගැනීම තමයි විරෝධාරකම කියන්නේ. අනිත් මිනිසුන්ව දමනය කිරීමේ විරෝධාරකමකට යන්න ඕනේ නැහැ. ඒ වගේ කාඩ්බෝඩ් වීරයෝ මේ ලංකාවට අවශ්‍ය නැහැ. ඒ වගේම අපි ඉස්ලාම් ජනතාවගේ සහෝදර සහෝදරියන්ගේ ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටින ඔබගේ වෙනස්කම් වලට වඩා ඔබත් අපිත් අතර තිබිය යුතු එකමුතුකම ගැන ඒක උලුප්පලා පෙන්වන දේවල් වලට හවුල් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි කතෝලික පාසල් වලට දැන් අවසර දීලා තිනවා මේ පාසලේ ප්‍රධානාචාර්යතුමාට හෝ ප්‍රධානාචාර්යතුමියට දෙමව්පියන්ගෙත් හඳ අහලා ආරක්ෂක අංශවල අවවාද අනුශාසනා අරගෙන පාසල ආරම්භ කරන්න අවසර දීලා තියෙනවා. මේ පාසල් දැන් විවෘත කරලා තින්නේ ट्यूशन क्लास यान अड़व दिनपद रजे पास हेतु मुखा देश पालन प्रश्न नोपेना මේ වෙලාවේ මේ දේශපාලන පක්ෂවල නායකයෝ මේ ඉදිරියට එන ඡන්දයක් ගැන බලාගෙන හෝ මේ ඒ ගැන අමතක කරන්න කතා කරලා රට වෙනුවෙන් එකට හිතන ප්‍රවණතාවයක් මේ නායකයෝ ළඟ නැහැ. ඒ ගැන ඇත්තටම කනගාටු වෙනවා. කීප සැරයක් ඉල්ලීම් කරා මේ පරීක්ෂාවට ලක් කරද්දී හැම ගෙදරක් හැම තැනක්ම බලන. නමුත් එහෙම ඒක කෙරුන්නේ නැහැ. ඒක මේ එහෙන් මෙහෙන් ගියා විතරයි. මම එදා කීප සැරයක්ම කිව්වා පාර්ලිමේන්තුවට පත් වෙච්ච අයගේ වත්කම් සොයා ගැනීමේ කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. නමුත් එහෙම දෙයක් ගැන වචනයක්වත් ඒකට උත්තරයක්වත් අපිට හම්බුනේ නැහැ. අන්තිමට කිව්වා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියලා. කාදිනල්තුමා ඕනම අවස්ථාවක නිර්භයව ප්‍රසිද්ධියේ එතුමා කියන එක මේ සිංහල බෞද්ධ රටක්. අන්තවාදීන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොදී සාමකාමීව කටයුතු කරන ලෙස බොදු බල සේනා සංවිධානය සහ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
1983 ජූලි කලබලයක් තිබුණා මේ රටේ මහා අවාසනන්තම සිදුවීමක්. ඒ ජූලි කලබලය නිසා මේ රට තුල ජාතිවාදී ගැටුම් ඇති වෙලා මේ රට මහා විනාශයකට ගෙන ගියා. ඒ ගැටුම නිසා ප්‍රභාකරන්ට අවුරුදු 30ක් යුද්ධ කරන්න අවශ්‍ය කරන පසුබිමක් අපි නිර්මාණය කළා දුන්නා. ඒ වගේ මේ රට තුල ඇති වෙලා තියෙන උද්ගත වෙලා තියෙන තත්ත්වයත් මේ මුස්ලිම් අන්තවාදයටත් අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කළා දෙනවද කියලා අපට සැකයක් තියෙනවා. මේ පිටිපස්සේ අනිවාර්යයෙන්ම අපට පැහැදිලිව පේනවා බලලෝභීව ක්‍රියා කරන දේශපාලඥයනුත් ඒ වගේම ඇතැම් මුස්ලිම් අන්තවාදී දේශපාලඥයොත් ඒ වගේම අන්තවාදී කොටසුත් ඉන්න බව. ඒ නිසා අපේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අන්තවාදී කොටස් වලට අවශ්‍ය කරන පසුබිම හදාලා නොදී මේ රට තුල සාමය ඇති කරගන්න කටයුතු කරන්න කියලා. අපි නම් කියන්නේ ඇත්තටම මේ බදූදීන් එමතිවරයා විශේෂයෙන් හිස්බුල්ලා එමතිවරයා මේ දෙන්න අපි ඊටමත් වගකීමෙන් කියනවා මේ සියලුම අන්තවාදී සස්රවාදී මුස්ලිම් කොටස් වලට උදව් උපකාර කරන වගේම ඔවුන් ආරක්ෂා කර බව අපිට ඊටමත් පැහැදිලි. විශ්වාස භංගකේ ඉන්න නෙවෙයි තියෙන්නේ මේ රටේ ආරක්ෂක අංශවලට තියෙන්නේ මේ මෙතුමා අල්ලලා අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ප්‍රශ්න කරලා හිරගත හිරේ දාන්න තියෙන්නේ මේ දෝෂාභියෝගයෙන් මේව රඟපෑම් මේ. රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාගෙන් තාම කට උත්තරයක් අරගෙන නැහැ. තාම ප්‍රශ්න කිරීමක් සිද්ධ කළා නැහැ. ඒ පිළිබඳ මුකුත් සොයන්නේ නැතුව රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා තවදුරටත් ආරක්ෂා කරනවා. ඒ වගේම හිස්බුල්ලා ආණ්ඩුකාරවරයෙගේ චෝදනා ගානාවක් ඉදිරිපත් වෙනවා. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයෙක් තාමත්ම සුරක්ෂිතව අතිගරු ජනාධිපතිවරයා විසින් ආරක්ෂිතව තබාගෙන ඉන්නවා. එක පාර්ට්ම මුස්ලිම් කටයුතු අමාත්‍යවරයා ඊතවස්සේ රවුෆකින් අමාත්‍යවරයා ඇවිල්ලා කියනවා මේ කඩු ගෙනාවේ පල්ලිවල තියෙන සොහොන් වල කැලේ කපන්න. තව කට්ටියක් කියනවා අපේ කාන්තාවන්ට ආරක්ෂාව ඕන. ඒ නිසා මේ කඩු ඕන කියලා මෙම් ප්‍රශ්නයක් ආවා. මිනිස්සු මේ සියල්ල වින්දරාගෙන හිටියා. නීතියෙන් පිළිසරණක් අපර නැති වුණ ගාමම සමාජයේ ඊතාත්ම බිහිසුණු තත්යකට යන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්යක්. ඒක නිසා අපි බොහොම වගකීමෙන් කියනවා 83 ඇති වෙච්ච ඊතාත්ම අවාසනාවන්ත තත්ය රට ඇතුළේ ආයි 2019 ඇති කරන්න එපා මහත්තයෝ. මෙවැනි පුංචි දෙයක්වත් සාමදානි කරගන්න බැරි නම් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාගිනුත් අපි ඉල්ලා සිටිනවා වහම ඉල්ලා සෙන්න. පිරිසක් පාස්කු උත්සවය කඩා කප්පල් කළද කිසිවෙකුට වෙසක් උත්සවය කඩා කප්පල් කිරීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ඊයේ නොසන්සුන් තත්වයක් ඇති වූ පඬුවස් නුවර සහ කුලියාපිටිය ප්‍රදේශවල සංචාරයකින් අනතුරුවයි. අද පෙරවරුවේ පඬුවස් නුවර ජුමා පල්ලියට ගිය අග්‍රාමාත්‍යවරයා ඊයේ ඇති වූ තත්ත්වය පිළිබඳ සොයා බැලුවා. මේ අවස්ථාවට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ පිරිසක්ද පැමිණ සිටියා. අනතුරුව තවත් ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කළා. පාස්කු ඉරිදා ත්‍රස්තවාදීන් ඒ උත්සව කඩාකප්පල් කරා. මෙහි ඉන්න ප්‍රචණ්ඩ ක්‍රියාවලට එදෙන අයට වෙසක් පෝය කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බැහැ. ඒකයි මම ඊයේ ඇමතිවරු රැස් කරද්දී අපි ගත්තේ තීරණය. ඒ නිසා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් මේ සාමය ආරක්ෂා කිරීමට සම්පූර්ණ බලතලයි වගකීමයි පැවරුවා. අපේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස් පොයතුමා ඊයේ පිළිබඳ ප්‍රකාශ කළා තියෙනවා. අසරණ මිනිස්සුන්ට කරදර කළා වෙසක් උත්සව කඩාකප්පල් කරන එක ඉඩ දෙන්න කොහොමවත් අයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. වුමනා තැන් වලට මේ ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවත් ලැබලා දෙයි. ඒ නිසා ඒ සඳහා පොලිසියටත් මේ ඇවිල්ලා තියෙන ත්‍රිවිධ හමුදාවටත් සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. හානි වෙච්ච අයට මම වන්දිත් ලබා දීම සිදු වෙනවද? ඒක සාමාන්‍ය සම්ප්‍රදායක්. මං හිතන්නේ ඇමති මණ්ඩලයේ රැස් වුණා මේ පිළිබඳ තීරණ ගන්න. චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට ජනාධිපති ෂී ජින්පින් මහතා අතර නිල හමුව අද පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ එහිදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව අවධානයට ලක්වුණු බවයි. චීනයේ බලපිටත්වයාමට පෙර ජනාධිපතිතුමා ඊයේ මෙරටදීද චීන නියෝජිතින් පිරිසක් හමු වුණා. චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ටෙලි කර්මාන්තයේ දායක වී සිටින මේ පිරිසේ චිත්‍ර ශිල්පියෙක් නිර්මාණය කළ ජනාධිපතිතුමා ඇතුළු පවුලේ ආලේඛ්‍ය චිත්‍රයක්ද ඔවුන් ජනාධිපතිතුමා වෙත තිළිණ කළා.
අනතුරුව චීනීය බලපිටත්වයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර නිල හමුවේදී මෙරට ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍යංශය පැවසුවා. එහිදී චීන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ සහතික වී ඇත්තේ ත්‍රස්තවාදී ශ්‍රී ලංකාවෙන් මුලින් උපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දෙන බවටයි. එමෙන්ම ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙරට ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 260ක පරිත්‍යාගයක් ලබා දීමටත් චීන රජය එකඟතාව පළ කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් වහම ශ්‍රී ලංකාවට ලබා දීමටද චීන ජනාධිපතිවරයා එකඟතාව පළ කළා. මෙතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවස ඇත්තේ ත්‍රස්තවාදයේ මැඩලීමේදී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැඟව සිට ත්‍රස්තවාදයේ වපුරන පිරිස සහ අපරාධ සිදු කරන්නන් හඳුනා ගැනීමටත් එම අපරාධ වළක්වා ගැනීමටත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති බවයි. එම උපකරණ සහ තාක්ෂණය ලබා දීමට කඩිනම් සහාය දැක්වීමටද එකඟතාවය පළ කළ චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළා. මේ හමුවේදී චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ ලොව කොතැනක වුවද ම්ලේච්ඡ ත්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිය බලවත් අප්‍රසාදය පළ කළ ෂී ජින්පින් මහතා ප්‍රහාරයෙන් අසීරුතාවට පත් වූ සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය කනගාටුවද පළ කළා. ත්‍රස්ත අභියෝග ජය ගනිමින් නැගී සිටින ශ්‍රී ලංකාව සමග චීනය සෑම විටම අත්වල බැඳගෙන සිටින බවද මෙහිදී අවධාරණය කළ චීන ජනාධිපතිතුමා ඕනෑම සහයක් ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළා. මේ අතර දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගිතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා. මීට අමතරව ජනාධිපතිතුමා හෙට බීජිං නුවරදී ජාත්‍යන්තර නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ සමුළුව ඇමතීමටද නියමිතයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ පස්වන ඇගීම මේ වන විට අවසන්ව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට සැපයන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාරය තවත් වසරක් සඳහා දීර්ඝ කිරීමට තීරණය වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන පස්වැනි ණය වාර්කිය නිදහස් කිරීමට මේ අනුව අනුමැතිය ලැබී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් මේ අනුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජූනි මාසයේදී ඩොලර් බිලියන 1.5ක මුදලක් වසර තුනක ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාවය පළ කර තිබුණා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එම ව්‍යාපෘතියේ අවසන් වාර්කිය නිදහස් කිරීමට නියමිතව තිබුණා. නමුත් එවකට ශ්‍රී ලංකාව තුළ පැන නැගති වූ දේශපාලන අර්බුදයේ හේතු ඒ තාවකාලිකව අත්හිට වූවා. මේ අතර පළාත් පාලන සේවා ශක්තිමත් කිරීම සඳහා අද ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක මූල්‍ය ආධාරයක් සඳහා අනුමැතිය ලැබුණා. ඊට අදාළ කිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය RHS සමරතුංග සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ අධ්‍යක්ෂක ඉඩා ස්වරයි මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබුවා. මෙරට සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් බැවින් ඒ සියලු දෙනා පළමු පන්තියේ පුරවැසියන් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුවයි. සිවිල් සමාජවලින් ඔබතුමාට දිගින් දිගටම පහර එල්ල කරන ඔබතුමා නිකුත් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබතුමා අදහස කොහොමද? මම අවුරුදු 30ක් තිස්සේ ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රකාශය ගැන මම තාමත්ම සතුටු වෙන ප්‍රකාශයක්. මොකද ඒකේ බොරුවක් කියලා නැහැ, ඒකේ වැරද්දක් නැහැ. මම නැවතත් කියනවා, මේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයක් හිටිය පළියට අනිකුත් ජාතීන් දෙවනි පන්තියේ පුරවැසියන් බවට පත් වෙන්නේ නැහැ. ක්‍රිස්තියානි ජනතාවෙ ඉන්නවා, මුස්ලිම් ජනතාවෙ ඉන්නවා, හින්දු ඒ හැම කෙනෙක්ම ශ්‍රී ලාංකීය පුරවැසියෝ. ඒ හැම කෙනෙක්ම පළවෙනි පන්තියේ එක හා සමාන පුරවැසියෝ. මේක එක පුද්ගලයාගේ රටක්. අනිත් සියලු දෙනා ඒ පුද්ගලයා කියන විදියට ජීවත් වෙන්න ඕනේ කියන කතාවට නම් මම එකඟ නැහැ. ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය නීති රීති මාලාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබෙනවා. එම යෝජනා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාට යොමු කෙරුණා. අද නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණේ ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට.
එක ජාතින ආගමික ජන කණ්ඩායම් අතර වෛරයේ ප්‍රචණ්ඩත්වය එකිනෙකා අතර සැකය පැතිරවීම සාපරාදී වරදක්සේ ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රම මුළුමනින්ම සමාලෝචනයට භාජනය කොට ප්‍රතිසංස්කරණය කළ යුතුය ඒ සඳහා ජාති ආගම් වශයෙන් බෙදී ඇති අධ්‍යාපනය ක්‍රමය වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුය දැන් මෙරටට පැමිණෙන ආගමික සංස්කෘතික දේශන හා අධ්‍යයන පරීක්ෂණ වැඩමුළු පැවැත්වීමට පැමිණෙන්නන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර විශේෂ පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධ නීති නීති සම්පාදනය කළ යුතුයි. රාජ්‍ය ජාතික ආරක්ෂාව හා සාමකාමී පැවැත්මට හානි කර වූ ඇඳුම් සහ වෙනත් චර්යාවන් ෆුල් ෆේස් හෙල්මට් බුර්කා වැනි ඇඳුම් පැළඳීම වැළැක්වීම සඳහා ආගමික නායකින් හා බුද්ධිමතුන්ගේ උපදෙස් මත නීති නීති සම්පාදනය කළ යුතුය. අපි දීර්ඝ කාලීන වශයෙන් කියන ජාති ආගම් කුල ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම සඳහා නීති නිෂ්පාදනය කළ යුතුයි. අද බෙදිලා ඉන්නවා මුස්ලිම් දෙමළ සිංහල අර උරුමය මේ රුමය එහෙම නැතුව ඇත්ත වශයෙන්ම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එක්ක අත්වැල් බැඳගත් සුළු ජාතික පක්ෂ ජාතික නියෝජිතයන් හිටියනම් අපිට මේ රටේ බොහෝ විට මේ ප්‍රශ්නේ මීට වඩා අඩු වෙනවා. අපි හෙට තව්ෆික් ජමාත් පක්ෂය කියලා පක්ෂයක් ආවා කියලා අපි ඒකට ඉඩ දෙනවද? ඊළඟට ජාති හා ආගම් අනුව අමාත්‍යංශ ඇති කිරීම වෙනුවට එක් ප්‍රධාන ආගමික කටයුතු අමාත්‍යංශය පිහිටවීම නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ඕනේ. අපිට Facebook පාවිච්චි කරන්නන් නීති විරෝධී ලෙස පාවිච්චි කරනවා නම් ඔවුන්ට දඬුවම් දීම සඳහා සුවිශේෂී ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. මේ සඳහා ලීගල් ඩ්‍රාෆ්ට්මන් එකෙන් ඊළඟට ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුවෙන් කට්ටිය ඇවිල්ලා දිවාරය වාඩි වෙලා ඉඳලා මේ නීති පද්ධති කෙටුම්පත් කරලා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනෙන්න ඕනේ. කඩුවක් රැගෙන පැමිණි මන්ත්‍රීවරයක් නිසා ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම අද උණුසුම් වුණා. මේ අතර එම ප්‍රාදේශීය සභාවේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් අද Facebook තහනමට සහ ප්‍රතිත්‍රස්තපනතට විරෝධය පළ කළා. අද ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණියේ අත්වල කළු පටි පැළඳගෙනයි. පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් කළු සාටක පැළඳ පැමිණියා. ඒ Facebook තහනමට හා ප්‍රතිත්‍රස්ත පනතර විරෝධය පළ කරමින් අපේ විරෝධය මේලා ඉදිරිපත් කරනවා පරිසංසි පන රතුල වෙන ජනමාධ්‍ය මර්ධනයේ වහාම පවත්වන්න ඒ වගේම Facebook තහනම ඉවත් කරන්න ජනතාවට සත්‍ය දොරතුරු දරගැනීමේ අයිතිය වහා ලබා දෙන්න. පසුව සභාවේ වැඩ කටයුතු අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් කඩුවක් පෙන්වීමත් සමග සභාව උණුසුම් වුණා. මන්ත්‍රීවරිය පැවසුවේ තනකොළ කැපීම සඳහා කඩුව භාවිත කරන අතර ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට කඩු භාවිත කරන්නේ නම් තමන්ටද කඩුවක් රැගෙන යා හැකි බවයි. පසුව සභාපතිවරයා සහ උපසභාපතිවරයා මැදිහත්ව උණුසුම් තත්ත්වය පාලනය කළා. රටේ ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිතුමා මේ අවස්ථාවේ රට තුල සිටීම වැදගත් වන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරනවා. ඊයේ දවසේ දිගින් දිගට බුද්ධ්‍යාංශ විතින් වාර්තා කරලා තිබුණා ප්‍රහාරයක් එල්ල කරනවායි කියලා. මේ ප්‍රහාරයක් එල්ල කරනවා කියලා තියෙනකොට රටේ රණීතිය සාමයේ අමාත්‍යවරයා රාත්‍රී කාලයේම චීනේ බලා පිටත් වෙනවා. දැන් රටේ ආරක්ෂාව නීතිය සාමයේ පිළිබඳ බලය තියෙන්නේ විශේෂ බාර ඇමතිවරයාට. බෝම්බ පුපුරන දවසේ රටෙන් පැන්න. ඒ වගේම 13 වෙනිදා සිද්ධීන් ඇති වෙනවා කියනකොට 13 වෙනිදා රටෙන් පැන්න. එතකොට එයා පිට රට ඉඳලා ඇවිල්ලා කියනවා මම Facebook එකෙන් දැක්ක පත්‍රෙන් දැක්කා කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් ඔහු ගිල්ල තියෙන්නේ මේ වතාවේ චීනෙට. දැන් චීනේ සිංහල පත්‍ර නෑ බලන්න ලංකාවේ පත්‍ර. එහෙනම් චීනේ Facebook එක වැඩ කරන්නේ නැහැ. චීනේ ඉඳලා ආවට පස්සේ මොකෙන් බැලුවා කියලා ඉරලා කියන්න බලාගෙන ඉඳ දන්නේ නැහැ. එතුමා මේ අවස්ථාවේ රටේ ඉඳගෙන මේක මෙහෙවන්න ඕන. එහෙම නැත්නම් මේ මෙහෙයීම සඳහා අවශ්‍ය කටයුතු සම්මිදානය කරන්නට ඕන.
උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමට වෙන් කළ මුදල් අත්හිටුවා එම මුදල් වලින් ආරක්ෂිත කැමරා පද්ධතියක් ලබා දීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා රජයේ පුන පුනා නිරන්තරයෙන් බලයෙන් කිව්වත් දරුවන් පාසලට එවන්න කියලා දෙමව්පියෝ දරුවෝ පාසලට යවන්නේ නැහැ. ඒ නිසා අපි පසුගිය පාර්ලිමේන්තු වාරයේ අවසානයේදී බොහොම පැහැදිලිව සඳහන් කළා මේ පාසල්වල ආරක්ෂාව තහවුරු කරන්න. කුඩා කුඩා පාසල් ඇතුළු පිරිවෙන් සහ අනුමත පුද්ගලික පාසල් 11000ක් පමණ තිබේ. මේ 11000කට අඩුම තරමේ ආරක්ෂන්දන් කැමරා පද්ධතියක් සහ ආරක්ෂාව සඳහා පරීක්ෂා කිරීමේ උපකරණ කට්ටලය බැගින් සපයන්න පුළුවන්. ලක්ෂ 5කට වඩා අඩුම් ඉරකට සියලුම පාසල් ආවරණය කරන්න පුළුවන් මිලියන 5000කින් සෑම පාසලකටම අලුත් නව තාක්ෂණික උපකරණ පහසුකම් සපයා දීම. එය සැනකින් කරන්න පුළුවන් මේ පාස්කු ප්‍රහාරයෙන් පසු අධ්‍යාපන අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ විරෝධතාවයේ යටතේ උසස් පෙළ සිතුන්ට ටැබ් ලබා දීම සඳහා වෙන් කරගත්ත මුදල් ටික ජාතිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. ආණ්ඩුව වගකීම් පැහැර හරිමින් කටයුතු කිරීම රට තුළ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වීමට හේතුවක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා. පෞගේ දවස් දෙක තුන වෙනකොට නැවත සමාජය ඇතුළත කිසියම් නොසන්සුන්තාවයක් නිර්මාණය කළා. මේ ජාතිවාදයෙන් පෝෂණයකින් පිටිපස්සේ දේශපාලන නායක බොහෝ හිටියා. මේ වෙලාවේ පරාජය පත්තලා ඉන්න ඊළඟ ඡන්දවල ඉඳලා බලන් ඉන්න සමහර බලවේග ජනාධිපති වීමේ හීන දකින සමහර පුද්ගලයෝ මේ ජාතිවාදයන්ට උදව් කරා කියලා අපි දැකලා තියෙනවා. 21 වෙනිදා සිද්ධ වෙච්ච සිද්ධියට අපේ රටේ ජීවත් වෙන සමස්ත මුස්ලිම් ජනයා වග කියන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා. සකලිතු මොකද කෙලිතු තියෙන්නේ මෙන්න මේ සිද්ධියට සම්බන්ධ සංවිධාන මේකට සම්බන්ධ පුද්ගලයෝ මේකට සම්බන්ධ දේශපාලඥයෝ හඳුනාගෙන ඔවුන් අතනට අරන් ඔවුන්ට දඬුවම් කරන්න ඕනේ. ආණ්ඩුව මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ වාක්‍යයෙන් පැහැරලා තියෙනවා. ආණ්ඩුවක් විසින් කලිතු දේවල් ආණ්ඩුවක් කරන්න අද ආණ්ඩුවක් නැහැ අපේ රටේ. ආණ්ඩුව ජනතාවට ඇත්ත කියන්නේ අන්තවාදය පරාජය කිරීමට සියලු දෙනා ඒකරාශී විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. 21 වෙනිද වෙච්ච බෝම්බ පිපිරීමට වඩා දැවැන්ත පිපිරීමක තමයි ඊයේ සමාජ තුල සිද්ධ වෙන්නේ. දැන් මුස්ලිම් සහෝදරයෙක් සිංහල සහෝදරයෙක් දෙන්න දෙපැත්තෙන් බලන්නේ සැකෙන් අවිශ්වාසී. මේකට සැබෑ වග කියන්න ඕනේ රජේ. විපක්ෂයේ කණ්ඩායම මේ ප්‍රහාරය භාවිතා කරලා තමන්ගේ පටු දේශපාලන අරමුණු සාර්ථක කරන්න උත්සාහය ගත්තා. මේ රටේ පාලකයෝ විශ්වාස කරන්නේ නැතුව අන්තවාදී මෙච්ච වැඩපිළ පරාජයට පත් කරන්න අපි සිදුනා එකට එකතු වීමේ කාරණා තමයි දවසේ මතු කරන්නේ. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා යලි හමුවීම රාත්‍රී 10:30ට ඔබට සුබ රාත්‍රියක්